ආයුබෝවන් ඉෂනි හෙක්ති ආරච්චි ප්‍රබෝවිංස් YouTube channel එකට ඕගොල්ල සාදරයෙන් පිළිගන්නවා. අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අමුද්‍රව්‍ය දෙකෙන් රසවත්ම රසවත් අයිස්ක්‍රීම් එකක් ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා ලේසියෙන්ම. තාමත් මගේ ඉෂනි හෙක්ති ආරච්චි ප්‍රබෝවිංස් YouTube channel එක subscribe කළ නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම share කරන්නත් අමතක කරන්න එපා. අපි දැන් බලමු මේ රසම රස අයිස්ක්‍රීම් එක ගෙදරදී හදාගන්න අපිට අවශ්‍ය වන අමුද්‍රව්‍ය මොනවද කියලා. කිරිපිටි මේ සැහැඳි හතරක්, ඒ වගේම ග්‍රෑම් සිය ජෙලි පැකට් එකක්. ඊට අමතරව මම මෙතෙන්දී වැනිලා රසකාරකී යොදාගත්තා. ඒක අපිට අත්‍යවශ්‍යම නැහැ. ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ කිරිපිටි සහ ජෙලි පැකට් එකක් පමණයි. මම මුලින්ම මේ විදිහට කප් එකට ජෙලි ටික දාගත්තා. මේ විදිහට දාගන්නවා ග්‍රෑම් සිය ජෙලි පැකට් එක. ඊට පස්සේ නටපුණු වතුර මිලිලීටර් 250ක් මේ විදිහට එකතු කරනවා. හොඳට මිශ්‍ර කරගන්නවා මේ ජෙලි මිශ්‍රණය මේ විදිහට. ඊට පස්සේ අපි මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. දැන් අපි කිරිපිටි ටික හදාගමු. කිරිපිටි මේ සැහැඳි හතර මේ විදිහට කප් එකට දාගෙන ඒකටත් අපි නටපු උණු වතුර මිලිලීටර් 250ක් එකතු කරනවා. එකතු කරගෙන හොඳට කැටියන්න මිශ්‍ර කරගන්න ඕන. මේ විදිහට හොඳට ඕගොල්ලත් මිශ්‍ර කරගන්න. අපි මේ සාදා ගන්න ජෙලි මිශ්‍රණය, ඒ වගේම කිරිපිටි මිශ්‍රණය කාමර උෂ්ණත්වයේ විනාඩි 2-3ක් තියලා නිවෙන්නට හැරලා පැයක් ෆ්‍රිජ් එකට දාලා තියාගන්න. ඕකල්ලත් පැයක් ෆ්‍රිජ් එකට දාලා තියාගන්න. ජෙලි එක හොඳට සෙට් වෙනකන්, ඒ වගේම කිරි එක හොඳට කූල් වෙනකන්. අපි දැන් බලමු පැයකට පස්සේ හොඳට ජෙලි එක සෙට් වෙලා තියෙනවා, ඒ වගේම කිරි එකත් හොඳට කූල් වෙලා තියෙනවා. දැන් අපි බ්ලෙන්ඩ් ජායක අරගෙන මේ විදිහට ජෙලි ටික හොඳට සූරලා එකට දාගන්නවා. ජෙලි ටික හොඳට සූරලා දාගන්නවා. ඒ වගේම අපි හදාගත්ත කූල් කරගත්ත කිරි ටිකත් මේකට එකතු කරගන්නවා. අපි මේ ජෙලි මිශ්‍රණය සහ කිරිපිටි මිශ්‍රණය හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. මම මෙතෙන්දී වැනිලා රසකාරකයෙන් බිංදු 4-5ක් එකතු කරා. අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ හොඳට බ්ලෙන්ඩ් කරගෙන මෙන්න මේ වගේ තැටියකට අපි මේ විදිහට පෙරා ගන්නවා. මෙන්න මේ විදිහට පෙරා ගන්නවා. ඔකලට පේනව ඇති අපි අයිස්ක්‍රීම් මිශ්‍රය එක. දැන් අපි එක ෆ්‍රිජ් එකේ දාලා පැයක් තියනවා. පැයකට පස්සේ මෙන්න මේ විදිහට ඔකලට පේනව ඇති හොඳට හයි වෙලා තියෙනවා. දැන් අපි ඒක හොඳට සූර ගන්න ඕන. ආයි සූරගෙන ආයි බ්ලෙන්ඩ් එකට දාගෙන අපි හදාගත්ත කිරි, ඒකට වතුර උණු වතුර මිලිලීටර් 100ක් දාගන්නවා. මේ විදිහට දාලා ආයි බ්ලෙන්ඩ් කරගෙන ට්‍රේ එකකට දාගන්න ඕන. මේ විදිහට හරිම ලස්සනට තියෙනවා. ඔකලට පේනවා ඇති. දැන් අපි මේ ට්‍රේ එක කවර් කරලා ෆ්‍රිජ් එකේ උඩ කොටසේ පැය 5ක් දාලා තියන්න ඕන හොඳට සවි වෙන්න. පැය 4-5ක් දාගන්න ඕගොල්ලොත්. බලන්න පැය 5කට පස්සේ මම මේක ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තා. හොඳට සවි වෙලා තියෙනවා අපේ රසම රස අයිස්ක්‍රීම් එක.